අන්තිමේ අධ්‍යාපන කොට නම්කම් මීටින්ග් සර් කරන්න බැහැ. කොහොමද දෝෂා පොර්ටෝ යුනිවර්සිටි එකේ ඉංජිනේරින් කරේ. ඊට පස්සේ මේ ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා ආයුමැටි යුනිවර්සිටි එකේ PhD එකක් කරා. ඊට පස්සේ ඔහු ඉන්නතරේ මේ තව දවස් දෙක 2012 මගේ හස්බන්ඩ්ගේ ඉස්සරකේ PhD ඉස්සරක් කෙනෙක්ගේ හස්බන්ඩ් කෙනෙක් අපතු බණක් කිව්වා ප්‍රදීප් කියලා මං කෙනෙක්. ඊපස් මම යාගෙන ඇහුවා මේ ඔය මොකක්ද කොහෙන්ද කියලා. ඊපස් එයා මට දුන්න වෙබ්සයිට් එකක් ඉන්ගුඩ්සර් කියලා. ඊට පස්සේ එදා ඉඳලා මම අහනවා මං යාළුවටත් යනවා කවුරුත් ඒක ඇහුවේ නැහැ මං කියන වෙලාවට. මම ඉන්නකොට 2015 එක්තරා දවසක මේ ටිෂන් එකේ වැඩසටහන තුන එක හඳුනගන්නකදී එතෙන්ට මම ආවා. ආපු වෙලාවේ මේ මේ නිවාසේ මහාන වෙලා මාසෙයි මේ එදා කුමාරි මේ තමිදින නිවාසේ එතන හිටපටිය පන්සිල් දීලා ආරි මෛත්‍රී භාවනාව කරා. ඊට පස්සේ මම දැනගත්ත මම මම අහන බණ දන්න තව එක්කෙනෙක් ඉන්න ඕස්ට්‍රේලියාවේ කියලා. කුමාරි මේ ඒක ඉවර වෙනකම් ඉඳලා මේ නිවාසේ ඔබ හොයාගන්න බැරුණා. ඊට පස්සේ මම කොහොමාරි ඉඳන් ඉඳලා හවස ආවුණා. මට හරි සතුටු වෙලා ඊට පස්සේ ඉතින් එදා ඉඳලා මේ නිවාසේ සම්බන්ධයෙන් මේ සම්බන්ධ කරගෙන අපි ධර්ම සාකච්ඡා මේ නිවාස සම්බන්ධ කරගෙන අපි මේ සිකුරාදාට භාවනා කරන්න කැමතියි. ඔය අතකම මෙනු කිව්ව අපිට අපේ හම්බුරු වටමනවා කියලා ඉතින් ඔබ වහන්සේ පණ ඇබ්බ සීසන් නීට්ටෙමු. ඊට පස්සේ කුමාරි ධ්‍යාන භාවනා වැඩසටහන ධ්‍යාන අත්දැකීම් ගැන කියනවා නම් පළවෙනි දවසේ තමයි සතුටකින් තමයි මේකට ආවේ භාවනා කරන්න. ඇවිල්ලා භාවනා කරන කුමාරි පළවෙනි සෙෂන් එකේම මට බෙල්ල අමාරු කරගෙන ඇවිල්ලා පළවෙනි නැත්නම් දෙවෙනි සෙෂන් එකේ කුමාරි කිප් කොලයක් කැලියට යනවා වගේ බෙල්ලේ එහෙම වුණා. ඔව් එහෙම වුණා. ඊට පස්සේ කුමාරි පළවෙනි දවසේ වෙලා ඉතින් මගේ අවිතක් කවිචාරය කියන්නේ කොහොමරි වචී සංකාර නැති වෙලා එහෙම විතක් විචාර නැති වෙලා ඊට පස්සේ මේ කියන්නේ මට පුළුවන් වුණා කර්මස්ථාන කියන්නේ විදි කරගෙන එහෙම ඉන්න. ඊට පස්සේ පිටිස්පතේ ඔව් කියන්නේ කාංගාර ඇතුලෙන් එනවා නිකන් සුඛ දැනෙනවා පීති එක ඇච්චරම මට මතකයක් නැහැ කොහොමරි. ඊට පස්සේ දවසවල මම උදේ පාන්දර 4ට ඒ වගේ උදේ පාන්දර ටොයිලට් යනකොට ඒ වගේ තියවත් තිබ්බා. ශරීරය අපිට සුද්ධ වෙනකොට විඤ්ඤාණ සුද්ධ වෙද්දී කය සුද්ධ වෙන ගන්නවා. එතකොට ඒ කඳුළු ගල්ලා බූස්ට් මොෂන් එක කියන්නේ සීදරාට මේ ආපවත් දෙකම සීදරාට කියන එකම එක මතකීම. එකම විදිහට දිගින් දිගට වෙනකොට මේ එකම ක්‍රමයක් වෙන්නේ. ඊට පස්සේ කොහොමද ඔළුවේ ගැටුම කන්නේ මෙයා මොකද මම හිතනවා මම ඔය ධාන අරවා මේව හොයනවත් දන්නේ නැහැ කියලා අමුතු දුක මේ ඔබතුමිය මොන හරි ඇතුලෙන් හොයනවා මේ එහෙම කියලා නොවෙන්නත් ඇති සමහර විට ඒ අතරේ කොහොමද මම මේ අවිතක් කවචාර සමාධි චිත්ත භාවනාව මේ මඩන්න හිතුවා. ඊට පස්සේ ඒක ඇත්තටම වැඩෙනවා කියලා මට දැනුණා. ඒ කියන්නේ කොපි ලබති සම්බන්ධලා